අද 2021 අගෝස්තු මාස 17 වන අඟහරුවාදා සයිබ අවකාශය තුල ගුරුවරුන්ගේ අරගලය ඩිජිටල් මාධ්‍යයක් තුලින් සමාජගත කරන දිනය. ඉතින් අද විශේෂයෙන්ම අපිට මෙවැනි මාධ්‍යයන් භාවිතා කරමින් ගුරුවරයාගේ ප්‍රශ්න ගුරුවරයා මුහුණ දීලා තියෙන වර්තමාන අභියෝග තත්ත්වය සහ මේ ගුරු අරගලයේ ස්වභාවය ගැන අපිට මේ විදිහට කතා කරන්න වෙලා තියෙන්නෙම වර්ෂ 1997 ඉඳලා ගුරුවරුන් ලක් වෙලා තියෙන අසාධාරණයට පාලන අධිකාරිය ඇහුම්කන් නොදීම නිසා. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ වර්තමානයේ ගත්තොත් එහෙම ගුරුවරුන්ව අනීතික ලෙස අත්අඩංගුවට ගැනීම, විවිධ මර්ධනකාරී ක්‍රියාපිළිවෙත්, ඒ වගේම විශේෂයෙන්ම ප්‍රධාන රූපවාහිනී නාලිකා, එතකොට රජයේ මාධ්‍ය, මේ සියලුම දේවල් භාවිතා කරමින් ගුරුවරයාගේ අභිමානය කෙලසන්න කටයුතු කරනවා නම් ගුරුවරයා පිළිබඳ වැරදි අර්ථකථනයක්, වැරදි ප්‍රතිරූපයක් සමාජගත කරන්න උත්සාහ කරනවා නම් ඉවැනි ක්‍රියාවලියක් තුලින් ගුරුවරුන්ගේ ගැටලුවට සාධනීය විසඳුමක් අත්පත් කරගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දැක්ක දැන් පහුගිය කාලේ ගුරුවරුන්ව විවිධ ආකාරයෙන් මර්ධනය කරන්න විවිධ සංවිධානාත්මක සැලසුම් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ සෑම දෙයකින්ම ගුරුවරයාගේ රිදිලා තියෙන හිත, මේ ගුරුවරයාගේ සහෘද ආත්මය තව තවත් මේක පැසවනවා, කැකෑරෙනවා මිසක් මේකට සාධනීය විසඳුමක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම විශ්වාස කරනවා ඇතරම මේක අපි විවිධ අවස්ථාවල කියලා තියෙන විදිහට මේක අපිට මේ පවතින ආණ්ඩුවත් එක්ක වර්තමාන ආණ්ඩුවත් එක්ක විතරක් ඇතිවෙච්ච කරදරයක්, එහෙම නැත්නම් මේ පවතින ආණ්ඩුවත් එක්ක විතරක් ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි මේක. වර්ෂ 1997 ඉඳලා එදා මෙදා තුර කාලය තුල බලයට පත් වෙච්ච සියලුම ආණ්ඩුව එක්ක ගුරුවරු මේ ප්‍රශ්නය ඉතාම විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරලා මේකට විසඳුම් ලබා ගන්න උත්සාහ කරා. ඉතින් ඒ නිසා ඒකේ දිගුවක් තමයි දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අද දක්වා. ඉතින් ඒ නිසා විවිධ අනුකමිටු පත් කරමින් විවිධ ආකාරයෙන් කල්මැරීම් සිදු නොකර ඇතර මේ ගුරු අරගලය ඉතා ඉක්මනින් විසඳනවා නම් මම හිතන්නේ 143ක් වෙන අපේ සිසු දරුවන්, ඒ වගේම දෙමාපියන් මේ කනස්සල්ලට පත් වෙලා තියෙන මේ තත්ත්වය විශේෂයෙන්ම, මොකද අධ්‍යාපනය අහිමි වීම කියලා කියන්නේ ඉතාම සංවේදී කාරණයක්. ඉතින් ඒ සංවේදී කාරණයට පිළියමක් වශයෙන් මම හිතන්නේ ගුරුවරු මේ වසංගත තත්ත්වයේ යටතේ වුණත් සත්භාවයෙන් ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කළා. ඉතින් ඒ තාවකාලිකව අත්හිටවා තියෙන ක්‍රියාවලියට ගුරුවරුන්ට නැවත ප්‍රවේශ වීමේ කිසිදු බාධාවක් නැහැ. මේ අරගලය නොතිබුණා නම් ඇත්තටම, ඉතින් ඒ නිසා මේ අරගලයට ඉතාම සාධනීය විසඳුමක්, සාධාරණ ලෙස විසඳුමක් අපේ ඉල්ලීම් අපි විවිධාකාරයෙන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒවලට නම්‍යශීලී වෙලා, ඒවලට සාවධානව ඇහුම්කන් දීලා අපිට සාධනීය විසඳුමක් මේ ආණ්ඩුව විසින් ලබා දෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. A teacher is like a candle. It consumes itself to light the way for others. ගුරුවරයා කියන්නේ හරියට ඉටිපන්දමක් වගේ. මේ ඉටිපන්දම එයම දවා ගන්නවා. හාත්පස අඳුර නැති කරලා එළිය උදා කරන්න. එහෙම එළිය උදා කරන ගුරුවරයා සහ ගුරුවරයාගේ භූමිකාව අද ඉතාම අභියෝගාත්මක තැනකට තල්ලු වෙලා තියෙනවා. ඒ ඔබ හැමෝම දන්න විදිහට ගුරුවරුන්ගේ අරගලය නිසා මේ ඉතිහාසගත අරගලය අද ඉතාම සුවිශේෂී සංදිස්ථානයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් රටේ ඇති වෙලා තියෙන කතාබහ සම්බන්ධයෙන් මම නැවත නැවත කියන්න උත්සාහ කිරීමකට අදහස් කරන්නේ නැහැ. නමුත් මගේ මේ පළවෙනි ආමන්ත්‍රණය ආදරණීය දෙමාපියන්ට සහ අපේ දුව දරුවන්ට. ඇත්තටම අපි හැමෝගෙම මේ වෙලාවේ දැවෙන සමාජ ප්‍රශ්නයක් තරමටම ප්‍රබල වෙලා තියෙනවා. මේ දරුවන්ගේ අධ්‍යාපනයේට මේ වෙනකොට වෙලා තියෙන හානිය සම්බන්ධයෙන්.
ඉතින් රටේ ඇති වෙලා තියෙන වසංගත තත්ත්වයත් එක්ක තමයි මූලිකවම මේ අධ්‍යාපනය අභියෝගයකට ලක් වුනේ. නමුත් ඊට පස්සේ ගුරුවරු මේකට ඇත්තටම විකල්පයක් විදිහට ඔන්ලයින් අධ්‍යාපනය ආරම්භ කළා. ඉතාම සත්භාවයෙන් අදේ සත්භාවයෙන් ආරම්භ කරපු ක්‍රියාවලිය ඒ ගිනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අද తాවකාලිකව නතර කරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ ගුරුවරුන්ගේ මේ ක්‍රියාමාර්ගයේ නිසා පැහැදිලිවම අගතියටපත් වෙලා ඉන්න දෙමව්පියෝ කනස්සල්ලෙන් සිටින දුවආදරුවන්ට අපි තාම ආදරයෙන් මතක් කරනවා ගුරුවරයාගේ ගුරු භූමිකාව. එහෙමත් නැත්නම් මම අර කලින් කියපු විදිහට ගුරුවරයා ගුරුවරයාවම දවා ගනිමින් මේ හාත්පස එළිය කරන ගුරු භූමිකාවෙන් ගුරුවරයා කිසිසේත්ම මිදිලා නැහැ. මේ ගුරුවරු බවට ඇත්තටම පත් වෙලා තියෙන මේ සුවහසක් අපි අද කතා කරන මේ 263,000කට ආසන්න ගුරු විදුහල්පතිවරුන් ඇත්තටම මේ ශේෂ්ත්‍රය තෝරගෙන තියෙන්නේ මේ තමයි මේ ටීචින් පැෂන් එකක් විදිහට කරන ඉතාම සංවේදීම ජන කොට්ටාසයක්. මොකද අපි දන්නවා මේ අපිට මේ ඇති වෙලා තියෙන වර්තමානයේ අපි මේ සාකච්ඡාවට භාජනය කරලා තියෙන වැටුප් විෂමතාවය ගත්තහම මේක ඉතිහාසයේ අවුරුදු 24ක්. මං හිතනවා ඔබ විශ්වාස කරනවද කිසිඳු වෘතියක නියලන වෘතිකයින් අවුරුදු 24ක් තමුන්ගේ වෘතිය අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් කල්මරයි කියලා. ඒ වෙන් එච්චරක් ඉවසයි කියලා ඔබ විශ්වාස කරනවද? ගුරුවරුන් එහෙම කරනවා. ඇත්තටම ඊටම සංවේදී මේ දරුවන් සමග ඍජුවම ගැටෙමින් දැන් අපි දන්නවා මේ අධ්‍යාපන ක්‍රියාවලියේ මොන තීන්දුව తీරන මොන දේවල් මේ පාලන අධිකාරිය විසින් ගත්තත් දයාබර දෙමාපියනි ඔබගේ දුව පුතා පාසලට ආවට පස්සේ මේ පාසලේ තියෙන සියලුම කාර්යයන් ඔහුගේ චරිත සංවර්ධනයේ පෞරුෂත්වය එතකොට සාධන මට්ටම අධ්‍යාපනයේ මේ හැම කාර්යයකදීම ඍජුවම මේ දායකත්වයේ සපයන්නේ මේ ක්‍රියාවලියේ පහළම සිටින ගුරුවරු අපේ සමස්ත ගුරු මණ්ඩලය. ඉතින් ඒ කරන ක්‍රියාවලිය ඒ කරන කැපකිරීම මදකින්වත් අඩු වෙලා නැහැ. හැබැයි මේ අරගල ඉතිහාසයේ අපි මෙතෙක් අරගත්තේ නැති සුවිශේෂී ක්‍රියාමාර්ගයක් මේ වෙලාවේ අරගෙන තියෙනවා. ඒ නිසා මම ඉතාම ආදරයෙන් මතක් කරනවා සහ ඉල්ලා සිටිනවා අපිත් සමග ඉතාම සුහදව ගනුදෙනු කරන දෙමාපියන් ඒ වගේම අපේ ආදරණීය දුවආදරුවන් මේ වෙලාවේදී ගුරුවරුන් මේ සමස්ත ගුරුවරුන්ව ශක්තිමත් කරන්න අපිත් සමග රැඳී ඉන්න. මොකද කිසිසේත්ම අපේ මේ ගුරු කාර්යයේ සහ මේ ගුරු කාර්යයේ තියෙන මේ තියෙන රාජකාරීමේ ස්වභාවය සහ ඒ රාජකාරීමේ ස්වභාවය අතික්‍රමණය කරපු සත්භාවය කියන ගුණාංග ගුරුවරයාගෙන් ගිලිහිලා නැහැ. ඒ එහෙම ගිලිහෙන්න දෙන්න බෑ. මොකද මං අර කලින් කිව්වා වගේ මේ ගුරුවරු කියන්නේ ඉතාම සංවේදී කොට්ටාසයක්. ඉතින් ඒ නිසා අපේ ආදරේ අපේ ඉගැන්වීම් ක්‍රියාවලී අපි දරන මේ වගකීම් වලින් ගුරුවරු විතෙන් වෙලා නැහැ. ඉතින් ඒ නිසා ඉතාම අපි ඉතාම ඕනෑ කමින් මේ අපේ තියෙන වර්තමාන ප්‍රශ්නය හැකියක්මනින් විසඳාගෙන නැවතත් අපි මේ ගුරු කාර්යයට අවතීර්ණ වෙන්න ඉතාම ඕනෑ කමින් බලාගෙන සිටිනවා. ඉතින් මේ පණිවිඩය මගේ පළමු ආමන්ත්‍රණය දයාබර දෙමාපියන්ට දූදරුවන්ට අපිත් එක්ක රැඳී ඉන්න මේ සමහර වෙලාවට මේ අපි මාධ්‍යයෙන් දකින දේවල් එහෙම නැත්නම් මේ හදන නිර්මාණ හරි නැත්තම් මේ යන කතා එක්ක විතරක් ඔබ මෙතුවක්කල් විශ්වාස කරපු ගුරුවරයව ඔබ මෙතුවක්කල් ඔබගේ දුවගේ පුතාගේ අනාගතේ බාර කරපු මේ ගුරුවරයව හැල්ලුවට ලක් කරන කණ්ඩායමට එකතු වෙන්න එපා කියන ඉල්ලීම මම කරනවා. ඒ වගේම නැවතත් අපේ සමස්ත ගුරුවරු වෙනුවෙන්ම මගේ ඉල්ලීම මේ සම අපේ මේ වැඩපිළිවෙලත් සමග රැඳී ඉන්න ගුරුවරු ශක්තිමත් කරන්න ඔබගේ දුවගේ පුතාගේ ඉගෙනීමේ වගකීම අපි ඉටු කරන්න බැදී ඉන්නවා. අපි මේ වගකීමෙන් කිසිම වෙලාවක අත් මිදෙලා නැහැ, අත් මිදෙන්නත් බෑ. ඉතින් ඒ නිසා මගේ අවසාන වශයෙන් මගේ ඉල්ලීම
අපේ මේ කාර්යයට සහය දක්වන්න කියන එක समस्त දෙමාපියන්ගෙන් සහ ආදරණීය දුවදරුවන්ගෙන්